අපේ ඉදවත් අමාත්‍ය පාර්ලිමේන්තු ජම්පික රණවක මැතිතුමනි මහා අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමනි ලකින් ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි කේසර සිරිනායක මැතිතුමනි ලාෆි රජියර් මැතිතුමනි ශාන්ති කොංගාගේ මැතිනියනි තුෂාර ස්වර්ණතිලක මැතිතුමනි මිත්‍රවරුනි මා ප්‍රථමයෙන්ම පාර්ලිමේන්තු ජම්පික මැතිතුමාට මහනුවර ජනතාව වෙනුවෙන් ස්තුතිය පුද කරනවා අද දින මිලියන 1675ක මුදලක් මහනුවර නගරය වෙනුවෙන් එතුමා වෙන් කළා තියෙනවා ඉතින් මම හිතන්නේ අපි සියලු දෙනාම මහනුවර නගරවාසී සියලු දෙනාගේම කෘතඥතාවය මේ අවස්ථාවේ පළ කළ යුතුයි ඊට අමතරව මාර්තු මාසයේ වෙනකොට අපි බලාපොරොත්තු වෙන මහනුවරට අවශ්‍යම ප්‍රධාන බස් නැවතුම් පොලක් මං හිතන්නේ අපි සෑම නගරයකටම යනකොට අද ඉතාමත් අලංකාර නවීන බස් නැවතුම් පොලවල් සකස් කරලා තියෙනවා නමුත් මහනුවර බස් නැවතුම් පොළ ලංකාවේ දෙවැනි අගනුවර සෑම රජයක් මේ බස් නැවතුම් පොළ ඉදිකිරීම ගැන සාකච්ඡා කරලා තියෙනවා නමුත් එය ක්‍රියාත්මක කරන්න බැරි වුණා එතුමා මට පොරොන්දුවක් දීලා තියෙනවා මාර්තු මාසේ වෙනකොට මේ බස් නැවතුම් පොළ ආරම්භ කළා අවුරුදු එකහමාරක් ඇතුළත ඒ කටයුත්ත නිම කරනවා ඒ කියන්නේ මහනුවර නගරයේ තියෙන සියලුම බස් නැවතුම් පොළවල් එක තැනකට අපි කියනවා ඒ වගේම අපේ රජය විසින් බෝගම්බර සිරගෙදර භූමිය දැන්ට ජපාන් රජයේ ආධාර ඇතිව අපි මේ භූමිය මහනුවර ජනතාවගේ ප්‍රයෝජන සඳහා සකස් කරන්න බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ මේ කටයුතු දැන්ටමත් එක්තරා මට්ටමකින් ආරම්භ කරලා තියෙනවා ඉදිරි කාලයේදී මේ දිස්ත්‍රික්කයට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කොළඹ මහනුවර අධිවේගී මාර්ගය දැන්ට ආරම්භ කරලා තියෙනවා කඩවත ඉඳලා මීරිගමට මීරිගම ඉඳලා කුරුරෑගලට අපි සමාගම් දෙකකට දීලා ඒක අය මේ කටයුතු කරගෙන යනවා අපි ලබන මාසේ ගලගෙදර ඉඳලා පුතුවර කෑල්ල අපි ජපන් රජයේ ආධාර ඇතිව අපි ආරම්භ කරනවා ගලගෙදර ඉඳලා කටුකස්තරට ඉන්දියානු රජයේ ආධාර ඇතිව දැන්ට තියෙන ලේන් දෙකේ පාර ලේන් හතරක් කළා අපි කටයුතු සාර්ථක කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මම කෙටියෙන් කිව්වේ යාපාන රජය කරන්න බලාපොරොත්තු වෙන වැඩගෙන අද දින අපේ නගරයේ පැමිණි පාර්ලිමේන්තු ජම්පික රණවක මැතිතුමාට අපේ කෘතඥතාවය පළ කරමින් ඉදිරි කාලයේදී එතුමත් එක්ක අත්වල් බැඳගෙන අපේ නගරයේ දියුණුව සඳහා අපි කටයුතු කරනවා කියන පරිදි එතුමාට දෙමින් මගේ වචන සල්පය අවසන් කරනවා